චරිතාපදාන කියවන්න බොහෝ අය කැමති. මාත් පෞද්ගලිකව බොහෝ කැමැත්තක් දක්වන කෙනෙක්. ඒකට හේතුව තමයි ඇතැම් විට අපි තව කෙනෙකුගේ චරිතය කියවීම තුළ ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම තුළ අපිට අපේ ජීවිතය බොහෝ දේවල් වෙනස් කරගන්න පුළුවන්. අපේ ජීවිතය ගැන හැදෑරීම් කරන්න පුළුවන්. අධ්‍යයනයන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මා බොහෝ කැමති දෙස් විදෙස් චරිතාපදාන කියවන්න. ඒ වගේම තමයි නැවත වතාවක් චරිතාපදානය කියවලා නැවත නැවත අපේ පාඨකින් බොහෝ කැමැත්තක් දැක්වුවට පස්සේ මේක දෙවැනි මුද්‍රණයේ තුන්වැනි මුද්‍රණයේ මේ විදිහට මුද්‍රණ ගණනාවක් යනවා. එතකොට මා මේ සඳහන් කරන්න යන චරිතාපදාන කතාවේ ඉන්න කතා නායිකාවගේ තියෙන ප්‍රබලත්වය මත දසවැනි මුද්‍රණයට අවතීර්ණ වෙලා තියෙන කෘතියක් ගැන තමයි අපි අද දවසේදී කතා කරන්නේ. පුනරුක්ති. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ජීවිතේ නැවත නැවත ආවර්ජනය කරමින් යනකොට ඒවායේ තියෙන අත්දැකීම් බහුල බව නිසාම සමහර විට අලුතින් අපිට කියවන්න ලැබෙනවා. හැබැයි ඒ කතාවම තමයි පුනරුක්ති. හිමිකාරී අද දවසේ ඇවිල්ලා ඉන්න අපේ වැඩසටහනට කතා කරන පොත් වැඩසටහනට ජ්‍යෙෂ්ඨ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනී ඒ වගේම ලේඛිකා අනෝමක්කා මගේ ආදරණීය අනෝමක්කා අනෝමා ජිනාදරි ආයි බන් ඔබට ආයි හැමදාමත් අපි ඇයට ආදරේ ඇයගේ චරිතවලට ආදරේ ඇය සැබෑ මිනිස් සුවඳ හඳුනන චරිතවලට පණ පෙවූ ගැහැණියක් ඒ වගේම සමාජයේ බොහෝ කතාවට ලක්වෙච්ච විවේචනවලට ලක්වෙච්ච ගැහැණියක් ඒ වගේම තමයි ඒ සියල්ලට අභියෝග කරමින් නැගී සිටි ගැහැණියක් නිසා මා ඇයට බෙහෙවින් ආදරේ අනුමක්කේ අපි නැවත පුනරුක්ති ආගමනයට පැමිණිලා මේකේ තියෙනවා බොහොම අපූර්වට හැඳින්වීමේ එක කොටසක් මම ඒකට හරි ආසයි හරි ආදරේ මෙන්න මෙහෙම මේ පොතෙහි පළවන්නේ මට අයිති ජීවිතය අන් අය විසින් ඒ අයගේ අභිමතය පරිදි හැසිරවීමට ගත් නීච උත්සාහ ඉදිරියේ ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මට අයිති ජීවිතය රැකගැනීමට උත්සාහ දරූ ප්‍රයත්නයන්ගේ පුනරුක්තියයි මේක අපේ පාඨකීන් වැළඳගත්තා අපි පොඩ්ඩක් ඉතිහාසයත් එක්ක කතා කරමු ඇත්තටම මේක 2011 තමයි මම එලි දක්වන්නේ මගේ කතාව හැටියට 2011 මම මේක එලි දක්වන්නේ ගැහැණු දරුවෙක් හැටියට කුඩා කාලේදී මම අත්විඳපු අත්දැකීම් මානසික වේවා කායික වේවා අපචාරය අපචාරයමයි ගැහැණු දරුවෙකුට වේවා පිරිමි දරුවෙකුට වේවා ඉතින් මම විඳපු අත්දැකීම මගේ ජීවිතය හරිමගට ගෙනියන්න මට පාර්කපා ගන්න පුළුවන් වුණා ඒ මත හිටගෙන මම ශක්තිවන්ත වුණා මගේ ජීවිතේ හරිමගට ගන්න නමුත් සුවහසක් ජීවිත වැළලිලා යනවා කුඩා කාලේදී සිද්ධ වෙන මේ අපචාරාත්මක ක්‍රියා නිසා ඉතින් ඒ මත ඉඳගෙන තමයි මම හිතුවේ දසවෙනි මුද්‍රණේ හැටියට නැවත නැවතත් මේක කියන්න ඕනේ සමාජයට නැවත නැවතත් කියන්න ඕනේ මං කිව යුතුයි මම වැඩිහිටි රංග ශිල්පිනියක් හැටියට කලාකාරිනියක් හැටියට මට පුළුවන් ඇත්තටම වැඩිහිටි චරිත රඟපාමින් මගේ බඩගෝස්තරේ හොයාගන්න නොයෙක් නිර්මාණවල අඩිය තියමින් රඟපාමින් පුළුවන් මට ඒ දේ කරන්න නමුත් මට හිතුණා මම ජීවත් වෙන සමාජයේ ඇතුලේ මේ ගැහැණු දරුවා විඳින අත්විඳින මේ දුක්ඛ දෝමනස්සය නැවත නැවතත් කියාපෑ යුතුයි නැවත නැවතත් කියාපෑ යුතුයි සහ ඒ වෙනුවෙන් කියාපාමින් විතරක් මදි ඒ වෙනුවෙන් ගැහැණු දරුවා සන්නද්ධ කළ යුතුයි ඒ නිසාම තමයි නැවතත් පුනරුක්ති මම මුද්‍රණයට එළඹෙන්නේ අනුමක්කේ බොහෝ පිරිසක් තමන්ගේ කතාව ඒක සතුටුදායක නම් කියන්න කැමති ජයග්‍රාහී නම් කියන්න කැමති එහෙම නැත්නම් ඒකේ වර්ණවත් බවක් තියෙනවා නම් කියන්න කැමති හැබැයි කළු නම් අළු නම් සුදු නැත්නම් කියන්න කැමති නැහැ නමුත් ඔබ කියනවා ඔව් මං කියන්නේ විචිත්‍ර ලස්සන සුදු දේවල් ඇතුලේ
මං හිතන්නේ කියව කියවන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා වැඩක් තියෙනවා තියෙනවාද කියලා හැබැයි කළු ගැහුණ කළු පැහැති ජීවිත කතාව ඇතුලේ දැනගන්න හොයාගන්න ඉගෙන ගන්න බලන්න අහන්න ගොඩක් දේවල් තියෙනවා මොකද ඒ අය ජීවිතේට මෝන දීලා ජීවිතේ ජයගත්ත මිනිස්සු කළු ජීවිත කතාවක් ඇතුලේ තිබුණාට ඉතින් මං විශ්වාස කරනවා රංගන ශිල්පිනියක් හැටියට මේ පොතේ කතෘවරිය හැටියට මගේ ජීවිත කතාව ඇතුලේ මම නොකිව යුතු දේවල් තමයි කියවිය යුත්තේ කියලා කිය යුත්තේ කියලා මොකද හේතුව ඒ ඇතුලේ පැසවන ඔඩුදුවන මේ අපචාරාත්මක සිද්ධීන් ගහන ජීවිතය ඇතුලේ අපි වහගෙන සාටෝප දාගෙන හිනා මුසු මුහුණින් සමාජයට මුහුණ පෙන්නුවට මේක ඇතුලේ තියෙන දේ ගැන එලි දැක්කුවාම ඒකට එකතු වෙන මහා පරිමාණ ගැහැණු රූප ගොඩක් ඒ අයට විවිධ කතා තියෙනවා ඒ අයගේ විවිධ අත්දැකීම් තියෙනවා ඉතින් පුනරුක්ති කතාව එලි දැක්වට පස්සේ මට ලැබිච්ච අත්දැකීම් එක එක කාන්තාවකගේ කාන්තාවන්ගේ අත්දැකීම් හරි දුක්ක සහගතයි එක වෙලාවකට හැබැයි ඔවුන් කියා හිටියේ අපිට අපේ කතාව කියාගන්න හයිය නැති වුණාට අපි වෙනුවෙන් අපි හැමෝම වෙනුවෙන් ඔබ ඔබේ කතාව කිව්වා ඒක අපිට ලොකු ජයග්‍රහණයක් හොඳයි පුනරුක්ති ගැන තවත් තියෙන උතරතුරු කතා කරන්න විරාමයක් අරගෙන කතා කරමු පුනරුක්ති ගැනයි අපි කතා කරන පොත් වැඩසටහනින් අද කතා කරමින් සිටියේ දැන් මේ පුනරුක්ති ලියන්නේ ඔබ ඔබේ කතාව. එතකොට විශේෂයෙන්ම කාන්තාවක් හැටියට ගැහැණියක් හැටියට මේ මේ කියන්නේ තමන්ට සමාජයේදී ජීවත් වීමේදී වෙච්ච සිදුවීම් අසාධාරණකම්. දැන් මේක කියනකොට සමාජයෙන් මොන වගේ අභියෝගයන් ඔබට එල්ල වුණාද? මම මතක් කරන්න ඕනේ ආපහු සැරයක් මේ පොතේ අකුරක්වත් ලියවිලා නැති මගේ හිටපු සැමියා මේ සම්බන්ධයෙන් කිව්වේ දෙවෙනි කොටස ලිව්වොත් උඹ වල්ලල හිරේ දානවා. ඒ නිසා පරිස්සමෙන් කියලා. මං කිව්වා මං කැමති හිරේ යන්න. මොකද මේ මගේ කතාව විතරක් නෙමෙයි. සුවහසක් ගැහණු දරුවන්ගේ කතාව. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. හිරේදි මම ලියනවා. හිරේ ඉඳගෙන මගේ කතාව. ඉතින් මං හිතන්නේ මේ කතාව හරහා පිරිමි සමාජය හෙළවුණා. පිරිමි බහුතරයක් මට කතා කරලා කිව්ව දේවල් ඒ අයට ඒ අයගේම ජීවිතේ ආපහු හැරිලා බලන්න හිතුණා කියලා. ඒ අයගේ අතින් බැරි වෙලාවත් මෙහෙම දෙයක් එයා සිද්ධ කරලා තියෙනවද කියලා. එතකොට පශ්චාත්තාප වෙන පිරිමි බහුතරයක් හම්බ වුණා. ඒ අතරේ මට ගරහපු අය බහුතරයක් හිටියා. මම පලිගන්නවා කියලා කිව්වා පවුලිය අයගෙන්. හැබැයි මම බලාපොරොත්තු වුණා වසන්ති මේ පොත එළිදැක්වීම හරහා යම් නෙමෙයි මහා පරිමාණ අසාධාරණයක් මගේ කුඩා ගැහණු දරුවාගේ ජීවිතේට එල්ල කරපු පුද්ගලයන් පෞද්ගලිකව හෝ මගෙන් සමාව අයදී කියලා. නමුත් අද මේ වෙනකල් මට කනගාටුවෙන් මම ප්‍රකාශ කරන්න ඕනේ සතියක් ඇති මගේ අම්ම නැති වෙලා මං අම්ම ගැන ලියලා තියෙනවා අම්ම හරිම නිර්මලයි මේ මගේ ජීවිතයේ ඇතුලේ මට හම්බ වෙච්ච නිර්මලම කෙනා අම්මා කියලා. ඉතින් ගැහැණියක් හැටියට ඇය මූණ දුන්න ජීවිතය මම දැක්කා. පවුලේ ලොකු ගෑනු ළමයා හැටියට මම දැක්කා ඇයි කොයි තරම් දුක් ගැහැට විඳිනවද සහ ඇයව ට්‍රැප් වෙනවද ගැහැණියක් හැටියට ඇය මේ අහුවෙනවද කොච්චර ගැහැණියක් හැටියට ඒ පැත්තට මේ පැත්තට හතර පැත්තට වීසි වෙවි
ඇය ගුරුවරියක්, ඇය බුද්ධිමත්. නමුත් ඇය ජීවිතේ නොඑක් ගැහැටවලට මුණ දුන්න කාන්තාව. හැබැයි ඇය ඇය හරිම ධෛර්ය සම්පන්නයි. ඇගේ ධෛර්යවන්තකම තමයි මට කකුල් දෙකෙන් හිටගන්න ප්‍රාණය සැපෙව්වේ. ඉතින් මම ඇයව ආදරෙන් මතක් කරන්න ඕනේ. පුනරුක්ති පොතේ ප්‍රධාන චරිතය මගේ අම්මා. ඇයට මූණ දෙන්න සිද්ධ වෙච්ච දුක් ගැහැට මම කතා කරනවා. මං කතා කරන්නේ මට වගේම මගේ අම්මට, මගේ ආච්චිට, මගේ නැන්දට, මගේ පුංචි අම්මට, ඒ ගෑනු පරාණවලට මූණ දෙන්න සිද්ධ කරපු අත්දැකීම්. ඒ අතරේ මම කතා කරන්නේ මේ කුඩා ගැහැණු දරුවාට අනිවාර්යෙන්ම මේ සමාජය ඇතුලේ ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුමයි වසන්ති. හේතුව තමයි තමන් දන්නේ නැහැ තවටත් තමුන්ගේ ශරීරයේ අතපත නොගෑ යුතු කොටස් අනවශ්‍ය පුද්ගලින් අතපත ගානකොට ඒකෙන් පරිස්සම් වෙන්න දන්නේ නැහැ. තමන් මොනවද කරන්න ඕනි කියලා දන්නේ නැහැ. ඒ නොදන්නේ මේ ලිංගික අධ්‍යාපනය දන්නේ නැති නිසා. දැන් ඉන්දියාව වගේ අසල්වැසි රටවල් ගත්තහම මේ සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ නළුවෝ මේ සම්බන්ධයෙන් අධ්‍යාපනික වැඩසටහන් කරනවා කුඩා දරුවන්ට. ඔවුන්ගෙන් අහනවා, ඔබ දන්නවද ඔබේ සිරුරේ අතපත නොගෑ යුතු කොටස් මොනවද? ඉතින් ඒ විදියට ඔවුන් දැනුවත් කරනවා. ඉතින් අපි තවමත් මේ සංස්කෘතික වහන්තරාවකින් වහගෙන වික්ටෝරියානු යුගයේ හෙවණැලි මැද්දේ අපි තාමත් අතපත ගානවා ලිංගිකත්වය. අපි විඳවනවා, අපේ ජීවිත විඳවනවා. මොකද ලිංගික විඳීම දන්නේ නැහැ, ලිංගික අධ්‍යාපනය නැහැ. අපේ විවාහය කියන්නේ හරියට එක්ස්පීරියන්ස් නැති ජොබ් එකකට ගියා වගේ. හොඳයි, සමහර වෙලාවට සමහර කාරණා එක්ක අපි කතා කරනකොට මේ ඇගේම කතාව නිසා අපිට තව තියෙනවා. මම හිතනවා මේක එක පොතකට, එක අකුරු පෙළකට සීමා කරන්න පුළුවන් කතාවක් නොවේ. සමහර විට ඇගේ කතාව සම්පූර්ණයෙන් අපිට අහන්න තිබුණා නම් පොත් ගණනාවක් ලියවේ. එහෙම නේද? ඔව්, ඇත්තටම මම දැනට කොටස් හතරකට තමයි කොටු කරලා තියෙන්නේ. පුනරුක්ති, පුනරෝපකතන, පුනරාගමන, පුනරාවර්ජන. පස්වැනි කොටස ලියවෙයි මං හිතන්නේ මගේ සමස්ත ජීවිතේම අල්ලලා එක පොතක් හැටියට. මේ ඇතුලේ මම කොටු කරන්නේ ලඝු කරන්න හදලා නෑ, මාව විතරක්. මම මගේ ජීවිතේ ළඟ සබැඳියෝ හැම කෙනෙක්ම, අම්මා, තාත්තා, අයියා, නංගි, ඒ සියලු දෙනාම එකතු කරලා තියෙනවා මගේ ජීවිතය ඇතුළට. මං හිතන්නේ මම මේ සිද්ධ වෙච්ච විනම්බෑසියෙන් මගේ ජීවිතේ ගලව ගත්තට වසන්ති, මම කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ, මගේ ළඟම දෙවිනි නංගි මේකේ ගොදුරක් වුණා. මේ ලිංගිකත්වයේ ගොදුරක් වෙලා ඇයට සිද්ධ වුණා ඇගේ ජීවිතය අඩු අයසෙන් හැරදාලා යන්න. ඉතින් මට බැරි වුණා ඒව බේරගන්න. මොකද මමත් අඩු අත්දැකීම් ඒ කාලේ, අවුරුදු 25ක වගේ මගේ කාලේ, මගේ අතින් ඇයව මග ඇරුණ ඇත්තටම. ඒ නිසා තමයි මට බැරි වුණේ ඇයව බේරගන්න මේ මහෝගයෙන්. ඉතින් මේක නිකන් මේ ඕගයක් වගේ, මේ ලිංගික ඕජාව මගේ සොසයිටි එක ඇතුලේ, මගේ සමාජයේ ඇතුලේ ජීවිත විනාශ කරලා දාන හැටි, ජීවිත කලම්බලා දාන හැටි, ජීවිත නැති කරලා දාන හැටි බලාගෙන හිටියා. ඉඳලා තමයි මම පටන් ගත්තේ දෙවෙනි පාරට මේ පොත එලි දක්වන්න. නැවත වතාවක් මේක කතා කළ යුතුයි, කිව යුතුයි මගේ සමාජය ඇතුලේ. මොකද ගැහැණු දරුවා අත්විඳින දේ සමාජය ඇතුලේ. ඒ අතරම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මේ වෙනකොට AIDS කියන HIV කියන වෛරසය ඉතාම වේගෙන් සීග්‍රෙන් පැතිරගෙන යනවා මගේ සමාජය ඇතුලේ. මේ අය පෝන් කියන මේ ලිංගික චිත්‍රපටි ආභාෂය අරගෙන මොවුන් විවිධ ලිංගික අත්දැකීම් අත්හදා බලන්න හදනවා
විවිධාකාරයෙන් නොයෙක් නම් වලින් අඳුන්නමින් විවිධාකාරයෙන් මේ ලිංගික අත්දැකීම් අත්හදා බලන්න හදනවා. හැබැයි හරහා වෙන්නේ ලිංගාශ්‍රිත රෝග වේගෙන් පැතිරගෙන යාම සමාජය ඇතුලේ. ඉතින් මම දැක්කා එක දත්ත මේ එලි දක්වලා තිබුණා මාස 6ක් ඇතුළත මේ පෙරේද මාස 6ක් ඇතුළත අවුරුද්දක ප්‍රමාණය ඉතා වේගෙන් මාස 6ක් ඇතුළත 400 ඉක්මවලා මේ HIV රෝගය ව්‍යාප්ත වෙනවා කියලා මගේ සමාජයට. ඉතින් මේ සියලු දේවල් වලට වග කියන්න ඕනේ ලිංගික අධ්‍යාපනය. මට තේරෙන්නේ නැහැ ඇයි මගේ සමාජය මෙච්චර දුර්වල මේ සම්බන්ධයෙන් කතා කරන්න විවෘතව මේ සාකච්ඡා කරන්න විවෘතව මේක අධ්‍යාපනය ලබා දෙන්න ඇයි මේ තරම් පසුබට වෙන්නේ කියන එක මට තාමත් ප්‍රශ්නයක්. හොඳයි අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි කතා කරමින් සිටියේ පුනරුක්ති ගැන. ඇගේ කතාව අනෝමා චිනාතරීගේ කතාව. දැන් ඔබ අපි දන්නවා ගැහැණු දරුවෙකුගේ විශේෂයෙන්ම ආසියාතික රටක ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ ගැහැණු දරුවා හැදෙන්නේ කුඩා කාලයේ දෙමව්පියන් යටතේ, විශේෂයෙන් පිරිමි සහෝදරයෝ ඉන්නව නම් පිරිමි සහෝදරයෝ යටතේ, පියා යටතේ, පසුව විවාහ වුණාට පස්සේ සැමිය යටතේ. හැබැයි ඇත්තටම ගැහැණියකට ස්වාධීනව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න, ස්වාධීනව තීරණ ගන්න, ස්වාධීනව තමන්ගේ කැමැත්ත අභිමතය පරිදි ජීවත් වෙන්නට නොහැකි කියන තැන බොහෝ කාන්තාවනුත් ඉන්නේ සහ සමාජයත් සිටින්නේ. මං කැමතියි ඔබේ අදහස දැනගන්න. මේකනේ වසන්ති, ඇත්තටම දැන් මේ තියෙන සමාජීය තත්ත්වය නිසා අම්මා ගෑනු ළමයව හදන්නේ තමන්ගේ ඔක්කේ ගහගෙන. තමන්ගේ ඔඩොක්කුවේ ළමයාගේ පස්සෙන් යනවා. ගෑනු ළමයාට ස්වාධීන වෙන්න දෙන්නේ නැහැ. ගෑනු ළමයාට ස්වාධීන ජීවිතයක් තියනවා කියලා කියන්නේ නැහැ. සියලු දේවල් කරලා දෙනවා. කරලා දීලා තමයි සොසයිටියකට දාන්නේ, සමාජයට වීසි කරන්නේ. හැබැයි සමාජයට වීසි කරන්නේ ගෑනු දරුවව නොදන්නා කෙනෙක් ළඟට. එතකොට මේ ගෑනු දරුවාගේ මානසික තත්ත්වය හදන්න ඕනේ අම්මා ගෙදරදී. තමන්ගේ දරුවව සමාජයට දාන්න ඕනේ අධ්‍යාපනික කරලා. කොහොමද සමාජය ඇතුලේ ගැහැණු දරුවා වරද්දා නොගෙන එයා නොවැටි නැගි හිටින්නේ? කොහොමද මේ සමාජයේ එන දේවල් වලට මූණ දෙන්නේ? දැන් මම උදාහරණයක් හැටියට ගත්තාම මට ගැහැණු දරුවෝ දෙන්නෙක් හිටියේ. මගේ ලොකු දුව මම එක්කගෙන යන්න ඕනේ අව හැම දෙයකටම. හැබැයි මම එක්කන් ගියාට ඒ විවේක වෙලාවක් ලැබුණ ගමන් මගේ ළඟට අපව දුවගෙන එනවා. දුවගෙන එන ගෑනු ළමයව මම දැනුවත් කළේ, ඔයා යන්න, ඔයා ගිහිල්ලා මේ පිරිමි ළමයි ඉන්නවා, ගෑනු ළමයි ඉන්නවා, ඔයාගෙන් ඒ අයත් එක්ක මේ එකතු වෙන්න, ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න, ඒ අයත් එක්ක කතා කරන්න. එතකොට තමයි ඔයා සමාජානුයෝජනය ලැබෙන්නේ ඔයාට. හැබැයි එයාව මොකෙද මේ කිනිතුල්ලෙක් වගේ මගේ ඇඟේ එල්ලගෙන හිටියා නම් එයාට කවදාවත් සමාජයේ කොයි විදියද කියලා දැනගන්න කිසිම ඉඩක් නැහැ. ඒ කියන්නේ බාහිර ලෝකයේ අත්දැකීම් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් වෙන රටක ගත්තාම ක්ලබ් එකට ගිහින් දාන්න ඕනි අම්මා තාත්තනේ ගෑනු ළමයව හැම සිකුරාදාම. ඒ අනකොට අම්මා කියනවා කොන්ඩොම් එකක් අතට දීලා ඔබ මේකෙන් විනෝදයක් ලබපන් සහ අත්දැකීම් ලබා ගනින්. හැබැයි ප්‍රෙග්නන්ට් වෙන්න එපා. මේක මේ අම්මා කියන සාමාන්‍ය කතාවක්. එතකොට ඒ ගෑනු ළමයා දන්නවා ඒ පුරුෂ පෞරුෂයන් එක්ක හැප්පිලා තමන්ගේ අත්දැකීම් ලබා ගන්න සහ තමන්ගේ පෞරුෂය හදා ගන්න යට නොවි. ඒකනේ දැන් විදේශීය කාන්තාවක් ගත්තම හොඳ පෞරුෂයක් තියෙන, හොඳ කටහඬක් තියෙන, හොඳ අභිමානයක් තියෙන ගැහැණියක් සහ එයාගේ අයිතීන් ගැන දන්නවා කාන්තාවක් හැටියට. හැබැයි අපේ ගැහැණු දරුවා තමන්ට අයිති මොනවද, තමන්ට ලැබෙන්න තියෙන්නේ මොනවද, අම්මා තාත්තගෙන් රැකෙනවා කාලයක්, ඊට පස්සේ සහෝදරයා එක්කන් යනවා කාලයක්, ඊට පස්සේ ස්වාම් පුරුෂයා ගෑඟේ ඉල්ලෙනවා. තමන් ස්වාධීන නැහැ.
තමන් අධ්‍යාපනික වෙන්න ඕනේ. තමන් ස්වාධීන රැකියාවක් කරන්න ඕනේ. තමන්ගේ පෞරුෂය වර්ධනය කරගන්න ඕනේ. ගැහැණු දරුවා මේක එන්න ඕනේ තමන්ගේ ගෙදරින්. තමන්ගේ අම්මගේ. ඉතින් අම්මා මේ දරුවව පෝෂණය නොකරන තාක්කල් පෞරුෂය හදන්නේ නැති තාක්කල් මගේ ගැහැණු දරුවා හැමදාමත් ලිබ්බොක්කේ. එනිසා ඔබ අනිවාර්යෙන් පුනරුක්ති කියවන්න. දසවැනි මුද්‍රණයේ මේ ඉතින් අනෝමා ජිනාදරි කියලා කියන්නේ සමහර විට ඔබ දකින්නේ සිනමාවෙන් චරිතවලින්. හැබැයි ඇය තුළ සිටින ගැහැණිය කවුද ඔබ හඳුනා ගන්න. අද දවසේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රංගන ශිල්පිනිය, ඒ වගේම ලේඛිකා අනෝමා ජිනාදරි මහත්මියට. ඒ වගේම මම හිතනවා මේ කෘතියේම පස්වෙනි කොටසක් කෙසේ වෙතත් ඔබ මේ වෙනකොට සාහිත්‍යවේදිනියක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මට හිතෙනවා තව බොහෝ දේවල්, බොහෝ නිර්මාණ ඔබේ මනසේ ඇඳෙන දේවල් අපේ පාඨකයන් වෙනුවෙන් නිර්මාණය වේවි. ඉතින් ඒ නිසා මං හිතනවා ඒ ගැනත් ඔබට හිතන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. ස්තුතියි අද දවසේ බෙහෙවින්ම අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ස්තුතියි වසන්. එහෙමනම් ඇයට සමුදෙන ගමන්ම කතා කරන පොත් වැඩසටහනින් අපි අදට සමුගෙන යනවා. සුබ දවසක්.